හෙලෝ කොහොමද ඔයගලන්ට ඉතින් ඔන්න අදත් අද අපි ආවා ඔයාලා ගොඩක් අය අපෙන් ඉල්ලීමක් කරා ඩුබායි වල අපාර්ට්මන්ට් ගැන එමත් නැත්නම් ඩුබායි වල ගෙයක් ගන්න කොහොමද මුලින්ම කෙනෙක් කොහොමද ඉන්න පුළුවන් විදිහ ඒ වගේ දේවල් ගැන වියදම කීයක් යනවද ඒ වගේ දේවල් ගැන චුට්ටක් කතා කරන්න කියලා ඉතින් ඔන්න ඒ ඉල්ලීම තමයි අද අපි ඉෂ්ට කරන්න යන්නේ මුලින්ම කියන්න ඕනේ මම මේකට වීඩියෝ ක්ලිප් කීපයක් ඇතුළත් කරලා තියෙනවා ඒ හැමදේම මේ අද මම වීඩියෝ කරනවා නෙමෙයි දැන් අපි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ අපාර්ට්මන්ට් කීපයක් බලන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ යන්න කලින් මේ ටික කියලා යන්න ඕන නිසායි මම මේ චුට්ටක් කතා කරන්න ඕනේ කියලා හිතුවේ මොකද මේ දවස්වල සම්මර් එක එළියේ ගොඩාක් රස්නේ බබාලව තියාගෙන වැඩි වෙලාවක් එළියේ ඉන්න බෑ ඉතින් ඒක දවසෙන් ඒක නිසා කොහොමත් මේ වැඩේ කරන්න බෑ ඒක නිසා මම කලින් වීඩියෝ කරපු කීපයක් තියෙනවා ඊට අමතරව සහ අද මේ දැන් කරන්න යන්නේවත් ඇතුළත් කරලා තමයි මම මේ වීඩියෝ එක කරලා තියෙන්නේ ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක බලමු කොහොමද කියලා ඩුබායි වල අපාර්ට්මන්ට්ස් මිල ගණන් කොහොමද කොහොමද ගෙයක් රෙන්ට් අවුට් කරන්නේ මේ සේරම අපි අද කතා කරමු හරි ඉතින් මුලින්ම කියන්නම් මොනවද අපිට මෙහෙ ගන්න පුළුවන් ඔප්ෂන්ස් තියෙන්නේ කියලා අපාර්ට්මන්ට්ස් තියෙනවා අපාර්ට්මන්ට් වලට අමතරව ටවුන් හවුස් තියෙනවා විලා තියෙනවා සහ හෝටල් අපාර්ට්මන්ට්ස් තියෙනවා අපාර්ට්මන්ට් ගැන කතා කරනවා නම් ඉතින් ස්ටුඩියෝ වල ඉඳලා බෙඩ්රූම් 2 3 4 5 ඔය ඕන විදිහකට ඔයාලගේ බජට් එකේ විදිහට ඔයාලට අපාර්ට්මන්ට් හොයාගන්න පුළුවන් මුලින්ම ඩුබායි යන කෙනෙකුට ඉතින් එකපාරටම අපාර්ට්මන්ට් එකක ස්ටුඩියෝ එකක් අරගෙන එහෙම ඉන්න අමාරුයිනේ ජොබ් එකක්වත් නැතුව මං හිතන්නේ ලංකාවෙන් ගෙන සල්ලි හැමදේම මේකට වියදම් කරගෙන ඉන්න පුළුවන් වෙයි කියලා කිසිම කෙනෙකුට ඉතින් මුලින්ම එන කෙනෙකුට තියෙන එකම දේ තමයි බෙඩ් ස්පේස් එකක හෝ ෂෙයරින් රූම් එකක ඉන්න එක. ඉතින් ජොබ් එකක් හම්බ වෙනකම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් නැත්තම් ඊට පස්සේ ඉතින් ජොබ් එකක් හම්බ වෙලා පොඩ්ඩක් සෙටල් වුණාට පස්සේ විශේෂයෙන් ෆැමිලි ගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන් ටෙනන්සි කොන්ට්‍රැක්ට් එක අවශ්‍ය වෙනවා බබාලා විස්තර කරන්න ඒ දේවල් වලදී. එතකොට ඉතින් අනිවාර්යෙන්ම අපාර්ට්මන්ට් එකක් රෙන්ට් අවුට් කරන්න වෙනවා. මුලින්ම කියන්නම් මම බෙඩ් ස්පේස් වල එහෙම මිල ගණන් ගොඩක් අය අපෙන් අහලා තිබුණා. මිල ගණන් කොහොමද කියලා. ඩුබායි පැත්තේ බෙඩ් ස්පේස් එකක් හොයාගන්නව නම් ඔයාට ඩිරම් 500ක් 700ක් සහ 1000ක් ඒ වගේ ගාණක් ඇතුළත බෙඩ් ස්පේස් එකක් හොයාගන්න පුළුවන්. බෙඩ් ස්පේස් එකක් කියලා කියන්නේ බංක බෙඩ් දාලා තියෙනවා. උඩ බෙඩ් එකයි යට බෙඩ් එකයි බෙඩ්ස් දෙකක්. ඉතින් ඔයාට ඒක බෙඩ් එකක් තමයි හම්බ වෙන්නේ. ෂෙයරින් රූම් එකදී ඔයත් එක්ක තව 3-4 දෙනෙක් රූම් එක ෂෙයා කරගන්නවා. ඔයාට තනියම ඇඳක් තියෙනවා. සිංගල් ඇඳක් සහ ක්ලෝසෙට් එකක්. ඊට අමතරව තව පොඩි මේසයක් වගේ දෙයක් හම්බ වෙයි. ඉතින් රූම් එකක් ෂෙයා කරගන්නවා නම් ඔයාට ඩුබායි වල නම් සාමාන්‍යයෙන් දිනම් 1500ක් 2000ක් වගේ ගාණක් යනවා ඩවුන් ටවුන් වගේ යනවා නම් ටිකක් ගණන්. ඉතින් ඊට අමතරව දැන් ෆැමිලි ගේනවා නම් ඔයා සෙටල් වුණාට පස්සේ ඔයාගේ වයිෆ් බබාව ගේනවා නම් ඉතින් කිසි කෙනෙක් කැමති වෙන එකක් නෑ ෂෙයරින් රූම් එකක ඉන්න පුළුවන් තරම් තනියෙන් ඉන්න බලන්න එක තමයි හොඳම දේ. මේ මගේ පෞද්ගලික අදහස මම කියන්නේ. පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ ඒ විදිහට හදාගන්න බලන්න. එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ලස්සනට පවුලක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ෂෙයරින් ජීවිතෙන් චුට්ටක් මිදෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ට්‍රයි කරන්න. ඩුබායි පැත්තේ ෂෙයරින් රූම් එකක් ගන්න මං කිව්වනේ ඩිරම් 2000ක් සහ 2000ක 3000ක වගේ ගාණක් යනවා කියලා. ඉතින් ඒ ගාණ දීලා ඔයාට සාජවලින් ස්ටුඩියෝ එකක් ගන්න පුළුවන් නම් මං හිතනවා ෂෙයරින් දීලා ඩුබායි ඉන්න එකේ තේරුමක් නැහැ කියලා. ගොඩක් අය බලන්නේ ඩුබායි ඉන්නේ වැඩ කරන තැනට ළඟයි නම් යෑමේ පහසුව බලලා ගොඩක් අය වැඩ කරන ඔෆිස් එක කිට්ටුවෙම තැනක් අරගෙන තමයි ඉන්න බලන්නේ. ඉතින් දැන් ෆැමිලි එක ඉන්නව නම් මම කිව්වේ චුට්ටක් ඈතට යන්න පුළුවන් නම් එකම ප්‍රශ්නේ තියෙන්නේ දැන් සාජවලට වගේ ඔය ආවතින් යන එන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් ට්‍රැෆික් තියෙනවා. ඒ දෙයට ඔයාට මුහුණ දෙන්න පුළුවන් නම් ඉතින් මං හිතනවා සාජ පැත්තට වගේ ආවතින් ඔයා ස්ටුඩියෝ එකක් වගේ අරගත්තොත් ඔයාට ෂෙයරින් ඉන්න ගාන ඩුබායි වල ෂෙයරින් ඉන්න ගාන තනියම ගෙවලා ඔයාට ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් අරගෙන සාජ පැත්තේ ඉන්න පුළුවන් ලස්සනට ෆැමිලි එකක් විදිහට ජීවත් වෙන්න කැමති නම්. ඉතින් මං ගණන් ගැන පොඩ්ඩක් ආයෙමත් මතක් කරන්නම්. ඔයා ඩුබායි වල බෙඩ් ස්පේස් එකක් ගන්නවා නම් මං කිව්වා ඩිරම්
පන්සීයක් අටසීයක් දහක් වගේ ගානක් ගානක් ඇතුළත ඔයාට පුළුවන් බෙඩ් ස්පේස් එකක් හොයාගන්න. සාජවල නම් බෙඩ් ස්පේස් එකක් සාමාන්‍ය ඉඳන් 500ක් 700ක් 800ක් ඔය වගේ ගානක් තමයි වෙන්නේ. 1Bedroom ස්ටුඩියෝ එකකට යනවා නම් ඩුබයි වල ඔයාට පුළුවන් 15,000 ඉඳන් 40,000 50,000 වගේ, දැන් ඩවුන් ටවුන් වල මරිනා වල වගේ ගන්නවා නම් ටිකක් ගණන්. ඉතින් එහෙම නැතුව සාමාන්‍යයෙන් 15,000ක් ඒ වගේ ගාන 15,000ක් 40,000ක් වගේ ගානක් ඇතුළත ඔයාගේ බජට් එකේ විදිහට ඔයාට ස්ටුඩියෝ එකක් හොයාගන්න පුළුවන් ඩුබයි වලින්. සාජව ගැන කතා කරොත් සාජවල සාමාන්‍යයෙන් 15,000ක් 18,000ක් 24,000ක් මේ වගේ ගානක් ඇතුළත ඔයාට හොඳ ඉන්න පුළුවන් මට්ටමේ ස්ටුඩියෝ එකක් හොයාගන්න පුළුවන්. 1Bedroom ගැන කතා කරනවා නම් ඩුබයි පැත්තෙන් හොයන්න පුළුවන් 1Bedroom එකක් 22,000ක් 40,000ක් වගේ අතර ගානකදී හොයාගන්න. ඉතින් ඕක තව මම අර කිව්වා වගේ 40,000 50,000 60,000 තියෙන පැති තියෙනවා. ඉතින් ඒක තමයි ගාන. සාජා පැත්තට ඔයා සාජා ගැන අපි කතා කරනවා නම් සාජවල නම් සාමාන්‍යයෙන් 1Bedroom එකක් 18,000ක් 40,000ක් අතර වගේ පරාසයක තමයි තියෙන්නේ. 2Bedroom ගැන කතා කරනවා නම් ඩුබයි වල සාමාන්‍යයෙන් 30,000 32,000 වගේ ගානකින් පටන් ගන්නෙ. ඒ 32,000 ඉඳන් 60,000 70,000 ඒ වගේ ගානක් ඊට වඩා වැඩි ඒවත් තියෙනවා. ඒ ගාන ඇතුළත ඔයාට හොයාගන්න පුළුවන් 2Bedroom apartment එකක්. සාජවල සාමාන්‍යයෙන් 30,000 28,000 30,000 සහ පටන් ගැනීමේ ගාන 28,000 30,000 විතර. ඊට අමතරව 50,000 60,000 ඒ වගේ පරාසයක් ඇතුළත ඔයාට 2Bedroom apartment එකක් හොයාගන්න පුළුවන් සාජවලින්. හරි, මං කියන්නම් මොනවද කියලා ඩුබයි වල apartments හොයාගන්න පුළුවන් websites මං description box එකේ දාන්නම්. ප්‍රධානම කීපයක් තියෙනවා propertyfinder.ae, bayyut සහ dubisel. ඔය තුනේ තමයි ගොඩක් වෙලාවට ගොඩක් අය මෙහේ famous website තුන. ඔය තුන ඔයාට search කරා නම් ඔයාගේ budget එකේ විදිහට ඔයාට අවශ්‍ය facilities මොනවද ඒ හැමදේම එක ඔයාගේ budget එකට ගැලපෙන විදිහ apartment එකක් තෝරා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් මුලින්ම මෙහෙ එන කෙනෙකුට මං චුට්ටක් මේ දේ කිව්වොත් හොඳයි කියලා හිතුවා. මුලින්ම එන කෙනෙක් ඉතින් මෙහි කිසිම දෙයක් දන්නේ නැහනේ. මුලින්ම එන කෙනෙකුට apartment එකක් ගන්න කලින් බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. දැන් ඔයා එන්නේ ෂෝට් ටර්ම් නම් ඔයා විසිට් එකේ එන කෙනෙකුට නම් ඔයාට කොහොමත් මං කලින් කිව්වා වගේ apartment එකකට යෑමේ හැකියාවක් නැහනේ. ඔයා ෂෙයරින් තැනකට තමයි යන්න ඕනේ. යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එහෙම හැකියාවක් තියෙන කෙනෙක්, ඒ අයටත් ඔප්ෂන් තියෙනවා. ඒ අයටත් පුළුවන් ෂෝට් ටර්ම් මේ දෙන තැන් හොයාගන්න. ඔයා මං කිව්වා වගේ වෙබ්සයිට්ස් වල සර්ච් කරපුවාම ෂෝට් ටර්ම් වලට ඒ රෙන්ට් අවුට් කරන ඒ වගේ apartment එකක් හොයාගත්තොතින් ඔයාට පුළුවන් ෆර්නිචර්ස් ඒ වගේම කිචන් එකේ ඔක්කොම බඩු ඒ දේවල් සේරමත් එක apartment එකක් ගැනීමේ රූම් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන කෙනෙකුට ඉතින් එහෙම නැතුව මං ඉස්සෙල්ලා කිව්වා වගේ බෙඩ් ස්පේස් එකක ෂෙයරින් ස්පේස් එකක වුණත් ඔයාට ඉන්න පුළුවන් ජොබ් එකක් හම්බ වෙලා ඔයා චුට්ටක් සෙටල් වෙනකම්. මං කියන්නේ මූලිකවම බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා කියලා. ඔයා apartment එකක් rent කරනවා නම් ඔයාගේ budget එක, ඔයාට ඕන කරන apartment එකේ size එක, ඒ කියන්නේ studio එකක්ද 1Bedroom 2Bedroom ඒ size එක සහ location එක, මේක හරිම වැදගත් ඩුබයි වල. මොකද location එකේ විදිහට ගාන තීරණය වෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා ඩවුන් ටවුන් පැත්තට එහෙමත් නැත්නම් මරීනා පැත්තට ගියොතින් ගොඩක් ගණන් apartments. සාජා පැත්තට එහෙමත් නැත්නම් ඩුබයි වල සාජා ඩුබයි border එක පැත්තට ආවොතින් තව චුට්ටක් විතර ගාන අඩුයි. ඉතින් ලොකේෂන් එකට අමතරව පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට තියෙන දුර, ඔයාගේ apartment එක තියෙන මෙට්‍රෝ එකක් ළඟද බස් එකට ළඟයිද ඒ හැමදේම බලන්න ඕනේ. මොකද සමයකදී මෙහි ගොඩාක් රස් නැයි. විනාඩි 10කට වඩා දුර ඔයාට ඇවිදින්න තියෙනවා නම් මෙට්‍රෝ එක හෝ බස් එක ගන්න විනාඩි 10කට වඩා ඇවිදින්න තියෙනවා නම් ඒක හරිම අමාරුයි, ගොඩාක් අමාරුයි. මෙහි ඉන්න අය දන්නව කොච්චර අමාරුද කියලා. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට තියෙන දුර පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මීට අමතරව සිකියුරිටි ඩිපොසිට් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම 5%ක් ඔයා සිකියුරිටි ඩිපොසිට් එක තියන්න ඕනේ. සහ ඔයා චෙක් කීයක් දෙන්න ඕනේද? මෙහි අනිවාර්යයෙන්ම චෙක් වලින් තමයි රෙන්ට් එක ගෙවන්න පුළුවන්. ඔයා මුලින්ම ගෙයක් ගන්න යනකොට ඒක කතා කරගන්න පුළුවන්. සමහර පැති තියෙනවා ඩුබායි වල එක චෙක් එකකින් ඔක්කොම ගෙවන්න ඕනේ. සමහර තැන්වල තියෙනවා චෙක්ස් 4-5, සමහර තැන්වල චෙක් 6කින් ගෙවන්න පුළුවන් තැනුත් තියෙනවා. ඉතින් දෙන්න තියෙන චෙක් ගන්න කතා කරගන්න ඉස්සෙල්ලා ඒක බලන්න. ෆර්නිෂ්ද අන්ෆර්නිෂ්ද? දැන් මං ඉස්සෙල්ලා කිව්වාගේ
ෂෝට්ටර්ම් විසිට් එකේ ඉන්න කෙනෙක් නම් ෆැමිලි එක පිටින්ම විසිට් එකක් ආපු කෙනෙකුට නම් ෆර්නිෂ් ඩෙපාර්ට්මන්ට් එකක් ගන්න එක තමයි හොඳම දේ. මොකද තියෙන ෆර්නිචර් පාවිච්චි කරලා ඒ පහසුකම් සේරම ගන්න පුළුවන්. කිචන් එකේ බඩුත් සේරමත් එක්ක තමයි ෆර්නිෂ් ඇපාර්ට්මන්ට් හම්බ වෙන්නේ ඔයාලට. එහෙම නැතුව ලෝන් ටර්ම්, ඒ කියන්නේ ජොබ් එකක් හම්බ වෙලා මෙහෙ සෙටිල් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය ඒ අන්ෆර්නිෂ් ඇපාර්ට්මන්ට් තමයි ගන්නෙ. පස්සේ ඉතින් හිමින් සැරේ ඔයාට ඕන විදිහට ඔයාගේ ගේ ලස්සන කරගන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ ඔයාට මං අර ඉස්සෙල්ලා කිව්වා වෙබ්සයිට් වලින් කැමති අපාර්ට්මෙන්ට් එකක් තෝරගන්න පුළුවන්. තෝරගෙන ඒ ෂෝට් ලිස්ට් කරන ඔයා තෝරගන්න ඒවට කතා කරන්න පුළුවන්. කතා කරලා රියල් ස්ටේට් එකක් මාර්ගයෙන් නම් ඔයාගේ අපාර්ට්මෙන්ට් එකේ ඇඩ් එක දාලා තියෙන රියල් ස්ටේට් එකකින් නම් වටේ රියල් ස්ටේට් එකට අනිවාර්යයෙන්ම 3/5 අතර කමිෂන් එකක් ගෙවන්න වෙනවා. එහෙම නැතුව ඔයාගේ අපාර්ට්මෙන්ට් එක ඩිරෙක්ට් ලෑන්ඩ්ලෝඩ්ගෙන් නම් දාලා තියෙන එක සේල් රෙන්ට් කරන්න, එතකොට ඔයාට ඒ කමිෂන් එක ගෙවන්න නැහැ. හරි, ඊට පස්සේ ඉතින් ඔයාට පුළුවන් ඒගොල්ලොත් එක්ක කතා කරගෙන ඔයාගේ රියල් ස්ටේට් ඒජන්ට් හරි ලෑන්ඩ්ලෝඩ් එක හරි කතා කරලා ඔයාට පුළුවන් ඔයා ගන්න කැමති අපාර්ට්මන්ට් එක බලන්න යන්න. ඒ බලන්න ගියාම ඔයාට හැමදේම කතා කරන්න පුළුවන්. බිල්ඩින් එකේ සිකියුරිටි එක ගැන බලන්න, විශේෂයෙන්ම ෆැමිලි නම් ඉන්නේ බලන්න, පිටායට එක පාරට ඇක්සස් තියෙනවද, ඕන කෙනෙකුට බිල්ඩින් එකට එන්න පුළුවන්ද, ඒ වගේ දේවල් බලන්න පුළුවන්. සිකියුරිටි එක මං ඉස්සෙල්ලා කිව්වා වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට තියෙන දුර බලන්න, ඒසී සිස්ටම් එක බලන්න, සෙන්ට්‍රල් ඒසීද එහෙම නැත්නම් සෙපරේට් ඒසීද තියෙන්නේ එක කොහොමද කියලා ඒසී සිස්ටම් එක බලන්න. අනිත් විශේෂම දේ තමයි මේන්ටෙනන්ස් ගැන කතා කරන්න. මෙහි සමහර බිල්ඩින් තියෙනවා මේන්ටෙනන්ස් අපිම කරගන්න ඕනේ, එහෙමත් නැත්නම් මේන්ටෙනන්ස් වලට අපි ඒජන්සියකට ගෙවන්න ඕනේ සල්ලි. යාල පයිප් කරාමයක් ඇඩුණාත් ඒ පයිප් කරාමයටත් අපි ගෙවන්න ඕනේ. අපාර්ට්මන්ට් එක බලන්න ගිහම ඒ හැමදේම කතා කරන්න, මේන්ටෙනන්ස් ෆ්‍රීද, ඒව කොහොමද වෙන්නේ කියලා හරියට කතා කරන්න. ෂෙයාඩ් ෆැසිලිටීස් තියෙනවා නම්, ඒ කියන්නේ ජිම් එකක් අපාර්ට්මන්ට් එකේ ජිම් එකක් තියෙනවා නම්, පූල් එකක් තියෙනවා නම්, ඒව ඔයාට ෂෙයා කරන්න පුළුවන්ද, ඒකට ඇක්සස් මොනවද තියෙන්නේ, හැමදේම කතා කරගන්න. අනිත් එක තමයි පාකින්. ඔයාට වාහනයක් තියෙනවා නම් මේක ඉතාමත් වැදගත්. බිල්ඩින් පාකින්ද එළියේද පාකින් කරන්න තියෙන, ඒව ඔක්කොම කතා කරන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ සිකියුරිටි ඩිපොසිට් එක ගෙවලා ඔයා බලපු අපාර්ට්මන්ට් එක ඔයාට රිසර්ව් කරගන්න පුළුවන්. ඒ සිකියුරිටි ඩිපොසිට් එක රිෆන්ඩබල්. ඔයා අවුරුද්දකින් හරි දෙකකින් හරි ඔයා යන වෙලාවට ඒගොල්ලෝ මොනවා හරි ගාණක් කපන්න තියෙනවා නම් ඒක කපලා ඉතුරු එක ඔයාට රිෆන්ඩ් කරනවා. ඊට පස්සේ ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඩොක්‍යුමෙන්ට්ස්, ඒගොල්ලෝ ඉල්ලන ඩොක්‍යුමෙන්ට්ස්, අවශ්‍ය ඩොක්‍යුමෙන්ට්ස් ලෑන්ඩ්ලෝඩ්ට හෝ ඒජන්ට් බාර දීලා ඔයාගේ ඩොක්‍යුමෙන්ට්ස් සබ්මිට් කරන්න. මොනවද දෙන්න ඕන ඩොක්‍යුමෙන්ට්ස් කියලා මම කියන්නම්. ඔයාගේ පාස්පෝර්ට් එක අවශ්‍ය වෙනවා, සහ රෙසිඩෙන්ට් වීසා කොපි එකක් අවශ්‍ය වෙනවා. ඔයාගේ වීසා එක තවම ප්‍රොසෙස් වෙලා නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ කම්පැනි එකෙන් වීසා එක ප්‍රොසෙස් කරන්න දාලා තියෙන කියලා ලෙටර් එකක් අරගෙන ඒ ලෙටර් එක සහ ඔයාගේ පාස්පෝර්ට් එකත් එක්ක ගිහිල්ලා ඉතුරු වැඩ කටයුතු ටික කරන්න. මොකද වීසා එක නැතුව ඔයාට දේවා කියන්නේ වෝටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රිසිටි ඔතොරිටි, ඩුබයි වල දේවා, සාජවල සේවා. ඉතින් දේවා පහසුකම් ඔයාට ඉලෙක්ට්‍රිසිටි වෝටර් ඒක ලබා ගැනීමේ හැකියාවක් නැහැ ඔයාගේ එමිරේට්ස් ID එක නැතුව. හරි, බිල්ඩින් වල මැරිට් සර්ටිෆිකට් එක ඉල්ලනවා. මොකද ගොඩක් සමහර බිල්ඩින් කියනවා ෆැමිලිස් විතරයි යාලා ලව් කරන්නේ, බැචලර්ස්ලාට ඒගොල්ලෝ අපාර්ට්මෙන්ට්ස් දෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම අවස්ථල් වලදී දැන් අපිටත් සිද්ධ වුණා මැරිට් සර්ටිෆිකට් එක දෙන්න. මැරිට් සර්ටිෆිකට් එක ඉල්ලනවා සමහර වෙලාවල් වලද. ඊට පස්සේ ඔයාලට පුළුවන් කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න. කොන්ට්‍රැක්ට් එක සයින් කළාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි වෝටර් දේවා පහසුකම් ලබා ගන්න. දේවවලටත් ඔයාට රිෆන්ඩබල් සිකියුරිටි ඩිපොසිට් එකක් තියෙනවා. ඒක රිෆන්ඩබල්. ඔයාට කනෙක්ෂන් එක ඕනේ නැහැ කියලා ඔයා අපාර්ට්මන්ට් එක අතහැරලා යනවා නම් ඒගොල්ලෝ ඔයාට ඒක රිෆන්ඩ් කරනවා. සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් වලට නම් ඩිරම් 2000ක් සහ විලා එකක් නම් ඩිරම් 4000ක් වගේ සිකියුරිටි ඩිපොසිට් එකක් තියන්න ඕනේ. ඊට අමතරව තව එයාලගේ චාර්ජස් වලට ඩිරම් 130ක් ඒ වගේ ගාණක් යනවා. ඊට පස්සේ ඔයාලට ඉලෙක්ට්‍රිසිටි සහ වතුර ඒගොල්ලෝ කනෙක්ට් කරලා දෙනවා ඔයාගේ අපාර්ට්මන්ට් එකට. ඉන් පස්සේ ඔයාට පුළුවන් ඔයා අපාර්ට්මන්ට් එක පදිංචියට ආවට පස්සේ පුළුවන් ඔයාට නැත්තම් කලින් වුණත් ඒක කරගන්න පුළුවන්. ඉන් පස්සේ ඔයාට පුළුවන්
වයිෆයි පහසු ගම ඉන්ටනෙට් කනෙක් කරගන්න ඒකටත් ඔයාට තියන්නේ එටි සලාට් එකට හරි ඩුව එකට හරි මෙහෙ තියන්නේ දෙක තමයි ප්‍රධානම දෙක ආයතනයකට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන ඩොකියුමෙන්ට්ස් බාර දීලා ඒ අන්තර්ජාල පහසුකම ලබා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට තියෙන එජාරි රෙජිස්ට්‍රේෂන් එක. ඉතින් මේ එජාරි රෙජිස්ට්‍රේෂන් එකට ඔයාගේ දේවා කනෙක්ෂන් එක ගතුරේ සිට් එකත් එක්ක ටෙනන්සි කොන්ට්‍රැක්ට් එක සහ ඔයාගේ ලෑන්ඩ්ලෝඩ්ගේ පාස්පෝර්ට් කෝපීස් සහ ඔයාගේ එමිරේට්ස් ID එක මේ ඩොකියුමෙන්ට්ස් ටිකත් එක්ක ඔයාට පුළුවන් එජාරි රෙජිස්ට්‍රේෂන් එකට දාන්න. ඉතින් ඊට පස්සේ ඔයාට ඔන්න ඔයාගේ අපාර්ට්මෙන්ට් එකේ වැඩ සේරම ඉවරයි. ඊට පස්සේ මොක තමයි ප්‍රොසීඩියර් එක. ඉතින් මේක පොඩි කියලා කිව්වට පොඩිමත් නැහැ. මං හිතනවා පැහැදිලි ඇති කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් ලේසි නැහැ කියලා ඩුබයි වල ගයක් රෙන්ට් අවුට් කරන එක. එහෙම නැහැ. මේක දැන් ඔයාලට තාම අලුත් නෙමේකට. ඒක නිසා චුට්ටක් පැටලිලි සහගත තැන් ඇති. එහෙම නැතුව මේක ලොකු දෙයක් නෙමෙයි. බොහොම පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් හැමදාම කියනවා වගේ අහන්න. එන ඉතින් අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ යන්න. බලමු අපි කොහොමද කියලා ඩුබායි වල අපාර්ට්මන්. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ අද දවසේ පළවෙනි අපාර්ට්මන්ට් එක බලන්න. මේක 2 bedroom අපාර්ට්මන්ට් එකක්. ඔයාලට පේනවා ඇති 6 වෙනි ෆ්ලෝ එකේ තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. මේක ඒරියා එක ගැන කියනවා නම් මේ ඩුබායි ෂාජා බෝඩර් එකේ මම්සාර් බීච් එක කිට්ටුව තමයි මේ අපාර්ට්මෙන්ට් එක තියෙන්නේ. මේ ලිවිං රූම් එක ඔයාලට පේනවා ඇති වීව් එක මම්සාර් බීච් එකත් පේනවා එක පැත්තකින්. ලිවිං රූම් එකට හොඳට එළිය තියෙන තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. මේ ඔයාලට දැන් මේ තියෙන ගෙස් වොෂ්රූම් එක තාම දේවා කනෙක් කරලා නැති නිසා ඇතුළේ චුට්ටක් විතර කරුවලයි. මම වීඩියෝ එකේ කිව්වා වගේ ඉතින් ඔයාලා සේරම රෙන්ට් අවුට් කරන්න අවශ්‍ය දේවල් කළාට පස්සේ තමයි දේවා කනෙක්ෂන් එක ගන්න පුළුවන්. ඉතින් එතකන් මේ අපාර්ට්මෙන්ට් වලට ඉලෙක්ට්‍රිසිටි නැහැ. මේ තමයි කිචන් එක. ඉතින් කිචන් එකත් හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. කිචන් එකෙන් තමයි බැල්කනි එක යාලා ඩිසයින් කරලා තියෙන්නේ. ඔයාලට පේන ඇති බැල්කනි එකෙන් එළියට ගියාමත් මම ඉස්සෙල්ල ලිවිං රූම් එකෙන් පෙන්වන වීව් එකම තමයි පේන්නේ. මම සල් බීච් එක පෙන්වනවා. මේ තියෙන්නේ මේඩ් රූම් එක. ඒක මේඩ් රූම් එක හරිය ඔයාලට වනම් ස්ටෝර් රූම් එකක් විදිහට හරි පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේක තමයි බෙඩ් රූම් එක. ඔයාලට පේනවා ඇති ෆුල් වොෂ්රූම් එකක් එක්ක තමයි තියෙන්නේ හදලා බෙඩ් රූම් එක. ටබ් එක ෂවර් එකත් එක්ක ෆුල් වොෂ්රූම් එකක් මේක. අටච් බාත්රූම් එකක් තියෙන්නේ මෙතන. මේ රූම් එක ඇතුළෙමයි බාත්රූම් එක තියෙන්නේ. මේක තමයි රූම් එක. රූම් එක නම් හැබැයි හතරැස් හරි හතරැස් නැහැ. ඔයාලට පේනවා තියෙ පොඩි හැඩයකට තමයි යාල එක හදලා තියෙන්නේ. ඒ රූම් එකෙන් එළියට ආපුවම තියෙන්නේ මේ අනිත් රූම් එක. මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. ඒක නම් හොඳට හතරැස් ලොකුවට හදලා තියෙනවා. මේකේ අටච් බාත්රූම් එක. ඔයාලට පේනවා තියෙ ෂවර් කියුබිකල් එකක් එක එහෙම දාලා තියෙනවා අටච් බාත්රූම් එකක්. ඉතින් මේකේ ගාන ගැන කියනවා නම් මේක 34,000 කියලා තමයි අපිට ඒගොල්ලන්ගෙන් දැනගන්න හම්බුනේ. ඒ කියන්නේ අවුරුද්දට 34,000 මේ රෙන්ට් එක. ඊට අමතරව තමයි අර සිකියුරිටි ඩිපොසිට් එක 5% කමිෂන් එකක් තියෙනවා කියලා කිව්වා. ඒ සේරම ඉතින් ඇඩ් වෙනවා මේ රෙන්ට් අවුට් කරනකොට. හරි ඊළඟ අපාර්ට්මෙන්ට් එකට තමයි දැන් මේ අපි යන ගමන් ඉන්නේ. මේක තියෙන්නේ අපි ඉස්සලා බලපු අපාර්ට්මෙන්ට් එකට මීටර් 200ක් 300ක් විතර ඈතින්. ඉතින් මම මේ ඒරියා එක ඔයාලට පෙන්වනවා කියලා හිතුවේ ඩුබායි වල ගාන සහ එතකොට මේ ඔයාලට මේ බෝඩර් එකේ ගෙවල් වල අතර ගණන් වල වෙනස පැහැදිලි කරන්න ඕන නිසායි. දැන් අපි මේ බලන්න යන ගෙදර 2 bedroom අපාර්ට්මෙන්ට් එකක. ඒකත් ඔයාලට පේනවා ඇති 3rd floor එකේ තියෙන්නේ. ඉතින් ඒකෙත් ගාන මට මතක විදිහට නම් 35,000 කියලා තමයි යාලා අපිට කිව්වේ. නයාම අපි ඇතුළට නේද බලන්න. දොර අරගන්න චුට්ටක් විතර අමාරු වුණා මට. මොකද කීස් ගොඩාක් දුන්නා යා මට. ඒක නිසා ඒකේ කීස් ගොඩාක් තියෙනවා. මට කීයක හොයාගන්න බැරි වුණා. ඉතින් මම ඇතුළට ආපු ගමන්ම තියෙන්නේ ගෙස් වොෂ්රූම් එක.
කරුවලයි වලට පේන්නේ නැති මං කිව්වේ ඉස්සලාගේ ඉලෙක්ට්‍රිසිටි දීලා නැහැ නේ තවම. ඉතින් ඇතුළ වෙච්ච ගමන් වලට පේන්නේ නැති මේ තියන්නේ ලිවිං රූම් එක. ඒකේ ෆුල් වින්ඩෝ එකක් නම් නෙමේ තියෙන්නේ. පොඩි වින්ඩෝ එකක් යාලා ඒක ඩිසයින් කරලා තියෙන්නේ. මේක තමයි පේන්න තියෙන view එක. ලිවිං රූම් එකෙන් එළියට ආපහුම ඔයාලට මේ පේන මේන්ඩෝ එක. ඊට පස්සේ ඉස්සලා මම පෙන්වපු ගෙස් වොෂරූම් එක. ඊට පස්සේ තියෙනවා කිචන් එක. කිචන් එකත් ඔයාලට පේන ඇති මේ බිල්ඩින් එක අලුත් ඇත්තටම මේ අවුරුදු දෙකක් ඉස්සරදී මේක හදලා හරිම ලක්ෂණයි. මේ බැල්කනි එක ඔයාලට පේන ඇති කිචන් එකෙමයි මේ බිල්ඩින් එකෙත් බැල්කනි එක ඔයාලා ඩිසයින් කරලා තියෙන්නේ. මේක තමයි මේන් වොෂරූම් එක. මේක එක වොෂරූම් එකයි තියෙන්නේ. අර ගෙස් වොෂරූම් එක අරුණාම ෆුල් එක වොෂරූම් එකයි තියෙන්නේ. ගොඩාක් කරුවලයි ඔයාලට කියුබිකල් එක නම් චුට්ටක්වත් පේන්නේ නැති ඇති. මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. බෙඩ්රූම් එකේ තිතින් පොඩි වින්ඩෝ එකක් තමයි ඔයාලා ඩිසයින් කරලා තියෙන්නේ. මේ අනිත් බෙඩ්රූම් එක. ඒකෙත් ෆුල් වින්ඩෝ එකක් නොවුනට ඒක පොඩ්ඩක් ඉස්සෙල් එකට වඩා ටිකක් විතර ලොකුයි. ඉතින් මේක තමයි අද දවසේ අපේ දෙවෙනි අපාර්ට්මන්ට් එක. දැන් අපි මේ යන ගමන් ඉන්නේ මම ඔයාලට කිව්ව මතක ඇති අපි දවස් කීපයක වීඩියෝ කරේ කියලා. මේ මම කලින් දවසක කරපු වීඩියෝ එකක්. මේක 1 bedroom apartment එකක්. මේ අල්ගිසස් කියන ඩුබායි අල්ගිසස් ඒරියා එකේ මේක තියෙන්නේ. මේ හරිය ගෙවල් චුට්ටක් විතර ගණන්. මොකද ස්කූල් සෝන් එක ස්කූල් වලට ගොඩක් එහෙම ළඟ නිසා චූටි වෝඩ්‍රෝබ් එකක් තියෙනවා ඔයාලට පේන්න ඇති. එක ෆුල් වොෂ්රූම් එකක් තියෙනවා. ඉතින් මේ 1 bedroom apartment එකක්. මේක 36,000 වෙනවා අවුරුද්දකට. 36,000 මේ රෙන්ට් එක. රූම් එක එක රූම් එකයි තියෙන්නේ. ඉතින් 1 bedroom apartment එකක්. ක්ලෝසට් දාලා තියෙනවා. ඔයාලට view එක පේනවා ඇති. මේකත් හොඳට එළියයි. ඉතින් ඒ බිල්ඩින් එකේම 2 bedroom apartment එකකට තමයි දැන් අපි මේ ගෙවලට පේන්න ඇති. 1 bedroom එක විදිහටම තමයි 2 bedroom එකත් ඩිසයින් කරලා තියෙන්නේ. ලිවිං රූම් එක ඒ විදිහමයි. එළියට ගිහම බැල්කනි එකෙන් එළියේ පේන්නේ මේ එමිරේට්ස් ඩ්‍රයිවින් ස්කූල් එක. එකම වෙනස තියෙන්නේ බෙඩ්රූම්ස් දෙකක් තියෙන එක විතරයි. ලිවිං රූම් එක චුට්ටක් ලොකුයි. අනිත් එක එළියේ ඒගොල්ලෝ ෆුල් වොෂ්රූම් එකක් ඩිසයින් කරලා තියෙනවා. ගෙස් වොෂ්රූම් එක කිචන් එක සේරම 1 bedroom එක වගේම තමයි. සහ රූම් දෙකෙන් එකක විතරයි බිල්ඩින් වෝඩ්‍රෝබ් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ නිසා එළියේ යාල තව ලොකු වෝඩ්‍රෝබ් එකක් ඩිසයින් කරලා තියෙනවා. මේ එක රූම් එකක ඔයාලට පේන ඇති ඒකේ වෝඩ්‍රෝබ් නැහැ. අනිත් එකේ අටැච් බාත්රූම් සහ බිල්ඩින් වෝඩ්‍රෝබ් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකත් ගාන 54,000 වෙනවා අවුරුද්දට. රෙන්ට් එක 54,000යි. හරි ඔන්නේ ඉතින් අපි ආවයි අපේ ඊළඟ අපාර්ට්මන්ට් එක බලන්න. මේකත් 2 bedroom අපාර්ට්මන්ට් එකක්. මේක තමයි අපි බලපු අපාර්ට්මන්ට් වලින් තිබිච්ච ලොකුම එක. ඔයාලට පේන ඇති මේ කිචන් එකත් ගොඩාක් ලොකුයි. ඇතුල් වෙච්ච ගමම කිචන් එක තියෙන්නේ. මේක ගොඩක් ලොකු බිල්ඩින් එකක් නෙමෙයි. ෆ්ලෝස් 3යි තියෙන්නේ. හැබැයි මම බලපු අපාර්ට්මන්ට් වලින් තිබිච්ච ලොකුම එක තමයි මේක. මේ ගෙස් වොෂරූම් එකත් ඔයාලට පේනවා ඇති. එක ටබ් එකක් නැහැ. උනාට ෆුල් වොෂරූම් එකක් තියෙන්නේ මේ ලිවිං රූම් එක. ඒ වගේම තමයි මම දැකපු ලොකුම බැල්කනි එක තිබුණෙත් මේ බිල්ඩින් එකේම තමයි. පේනවා ඇති ඔයාලට බලන්න බැල්කනි එක හරිම ලොකුයි. ඒ වගේම මේ ඩ්‍රයිවින් ස්කූල් එකේ එක පැත්තක් පේනවා. ඉතින් හස්බන්ඩ් බබත් එක්ක පල්ලෙහා ඉන්නවා. ඒ දෙන්න එළියේ ඉන්නදී තමයි අපි උඩට ආවේ. ඉතින් ලිවිං රූම් එකෙන් එළියට ආපුවාම මේ අපි ළඟට යන්නේ බෙඩ්රූම් එකට. බෙඩ්රූම් වලත් අටැච් බාත්රූම් තියෙනවා. ඔයාලට පේනවා ඇති අටැච් බාත්රූම් සහ ක්ලෝසට් තියෙනවා බෙඩ්රූම්ස් දෙකේම. මේ තියෙන්නේ අනිත් බෙඩ්රූම් එක.
හරිම එළියයි මේ බිල්ඩින් එක ඔයාලට පේනවා ඇති හැම තැනම වින්ඩෝස් දාලා තියෙනවා ඒගොල්ලෝ බැල්කනි එක මම හිතන්නේ පේනවා ඇති ලොකු බැල්කනි එකක් තියෙන්නේ ඉතින් මේක 50,000ක් රෙන්ට් එක අවුරුද්දට රෙන්ට් එක 50,000යි මේ බිල්ඩින් එකේ හරි ඉතින් මේක තමයි අද දවසේ අපි ඔයාලට පෙන්නන අන්තිම අපාර්ට්මන්ට් එක මේක ඒරියා එක ගැන කියනවා නම් මේක සාජාවල තියෙන්නේ මේ සාජාල් ටවුන් කියන ඒරියා එකේ ඉතින් ඩුබායි වලට යන විනාඩි 5ක විතර දුරක් තමයි තියෙන්නේ මම සාල් ටෝල් ගේට් එකෙන් ගිහම විනාඩි 5ක දුර තමයි ඩුබායි වලට තියෙන්නේ ඉතින් ඔයාලට පේනවා ඉතින් මේන් ඩෝර් එකෙන් ඇතුළේ චක මම ලිවින් රූම් එක තියෙන්නේ මට අද ෂෙයාඩ් ෆැසිලිටීස් නම් පෙන්වන්න බැරි වුණා ඒ කියන්නේ ජිම් එක පූල් එක වගේ දේවල් මොකද ගොඩක් ඒ වගේ උදේ වරුවට ජිම් එක වහලා තිබුණේ අනිත් එක තමයි පූල් එක දැන් මේ දවස්වල ගොඩාක් රස්නේ ඒ නිසා පූල් එක තියෙන තැනට මං යන්න හිතුවේවත් නැහැ ඇත්තම කියනවා නම් මං හිතනවා මම පුළුවන් තරම් හැමදේම පෙන්නවා කියලා ඉතින් ඔයාලටත් පුංචි හරිය අවබෝධයක් ලැබෙන්න ඇති ඩුබායි වල අපාර්ට්මන්ට් වල මිල ගණන් සහ මොනවද තියෙන ෆැසිලිටීස් ඒ වගේ දේවල් ගැන ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපහැදිලිලාක් තියෙනවා නම් අහන්න ඉතින් අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඒ වගේම ඔයා අපේ චැනල් එකට අලුත් කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා එහෙනම් ඉතින් ආයිමත් දවසක ආදරෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි ගිහිල්ලෙන් නම් හැමෝටම ජයෙන් ජයම වේවා.